ඔන්න මං ආවා අද පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරන්න ලොකුවට දිගේ ගන්න මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම අද ඔයගොල්ලන්ට කියන්නම් පෙන්වන්නම් මං කොහොමද මේ දැන් මේ වීඩියෝ ක්ලිප් එක කරන්න කියලා මගේ ළඟ දැනට මම පාවිච්චි කරලා නැහැ කිසිම DSLR කැමරා එකක් එහෙම නැත්නම් මිරර්ලස් කැමරා එකක් මම පාවිච්චි කරලා නැහැ පාවිච්චි කරලා තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් මම පෙන්වන්නම් කරන්න කොහොමද කියලා සෙටප් එක වයර්ලස් රොඩ් මයික් එකක් දාලා තිනවා ඒක අරුණාම දාලා තිනවා ලයිට් වලට පොඩි LED එකක් මෙතන එහෙම අරුණාම තවත් තිනවා LED ලයිට් එකක් ලොකු එකක් හැබැයි මේ ලොකු ලයිට් එක ඇත්තට අවශ්‍ය නැහැ මේ ලයිට් එක අවශ්‍ය නැහැ අර මම තීරෙ හිඳ දාලා තින්නේ ඊට පස්සේ ඔයගලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන් මේක ගොඩක් දුරට පාවිච්චි කරන්න පුළුවන් මොකද මේක මේ ගොඩක් එළියයි මේක ඔයගලන්ට මේක වෙනස් කරගන්නත් පුළුවන් ඕන ඒකේ කලර්ස් තියෙනවා මේකේ ගොඩක් ලයිට් එක තියෙනවා ඒකෙන් ඔන් ඔෆ් එක තියෙනවා එකම ස්විච් එකේ ඒක අරුණාට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක තමයි Samsung Ultra 22 එක S22 එක දැන් මගේ මේ අතේ තින්නේ S20 Plus එක ඉතින් මේ ෆෝන් වලින් ඇත්තම කියනවා නම් ලොකු වැඩක් ගන්න පුළුවන් ලොකු වැඩක් ගන්න පුළුවන් මේ වුණාට ගොඩක් කට්ටිය ලොකු වැඩක් ගන්නේ නැහැ ඉතින් මම ඔයාලට කියන්නේ ඔයගලන්ට පුළුවන් තරම් ඔයගලගේ කොස්ට් එක අඩු කරගන්න. මොකද ඔයගොල්ලෝ YouTube වීඩියෝ එකක් කරාම ඔයගලන්ට ගොඩක් දුරට ඉන්කමින් එකක් එන්නේ නැහැ. තමයි ගොඩක් අවුට්ගෝයින් එකක් තමයි තියෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් ඉතුරු කරගෙන කරන වැඩේ කරන්න ටික කලක් යනකම්. ඒ කියන්නේ ඔයගලගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් ගන්න ඒකයි කරනකම් ඔයගොල්ලෝ මේ පොඩි පොඩි දේෙන් කොහොම හරි ෂේප් වෙන්න බලන්න. මගේ මේ වීඩියෝ එකෙන් දැන් මම කරන්න තියෙන එච්චරයි තවත් එකක් තියෙනවා ඔයගොල්ලෝ YouTube එකේ ඉඳගන්නකොට හරි අඳින පළදින එක හරි ඔයගොල්ලෝ ටිකක් බ්‍රයිට් එකක් අඳින්න ඇඟට මැච්චුන එකක් අඳින්න හේතුව තමයි මම කියන්නේ මම ට්‍රයි කරලා තියෙනවා පෞද්ගලිකව කළු පාට ඇඳලා ඒක සෙට් වෙන්නේ නැහැ කියන්නේ අපේ ස්කින් එක හැටියට අපි කළු පාට අරකට කළු පාට සෙට් වෙන්නේ නැහැ පිච්චිච්ච පාටවල අඳින්න එපා මුත කලර් එකක් තියෙන ටී-ෂර්ට් එකක් අඳින්න අනිත් එක තමයි මම මේ දැන් මේ වන කෙටියෙන් කරන්න ඕනද වීඩියෝ එක මම මෙහෙම කරලා දැම්මේ නැත්තම් සාමාන්‍යයෙන් මෙහෙම ටී-ෂර්ට් එකක් අඳින්නේ නැහැ මෙතන මොකක්hari print එකක් තියෙන ගත්තම මම අඳින්නේ මොකද ඒක හොඳට highlight වෙන ඉඳලා එච්චරයි මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ගොඩක් වේදම් කරන්න එපා මේ YouTube වල වීඩියෝ වලට තේරුමක් නැහැ ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් කරන්න බලන්න එතකොට ඔයගොල්ලන්ගේ සාක්කුවටත් ඉතුරුයි ඔයගොල්ලොත් happy හැබැයි ඊට පස්සේ edit කරනකොට කරන්න ඕන විදිහත් මම කියන්න හරි ලේසි පොඩි ටූල් එකයි තියෙන්නේ මොකද මෙහෙම කරනකොට පොඩි නොයිස් එකක් එනවා මෙන්න මේ වටෙන් මගේ පිටිපස්සේ මේ කර්ටන් එකෙන් සමට උගන නොයිස් එකක් එන්න පුළුවන් ඒ නොයිස් එක නැති කරගන්න විදිහත් මම කියන්න හරි අපි එහෙනම් යමු මේ Adobe Premium Pro එකට ඒකට ගිහිල්ලා බලමු කොහොමද කරන්නේ කියලා මම කෙටියෙන් ඔයගලන්ට දාන්න ඒක පොඩ්ඩක් ෆලෝ කරන්න මම ඒ කාටරිය ඔයගලන්ට උන්න ඒ සොෆ්ට්වෙයාර් එක කොහොමද ගන්න කියලා මට කියන්න මම ඔයාලට ලින්ක් කියවන්න ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එතකොට ඒකෙන් ඔයගලන්ට පුළුවන් මේ දැන් මේ වීඩියෝ කරාම මේකේ තියෙන නොයිස් එක පොඩි ඩොට් ඩොට්ස් ගතිය යවන්න හරි අපි එහෙනම් යමු ඊළඟට වීඩියෝ එකට කම්පියුටර් යනවා ඊළඟ මම ඔයගලන්ට පෙන්වන්න කරන්න කොහොමද කියලා හරි එහෙනම් මම ඔයගලන්ට පෙන්වන්න මේක කොහොමද කරන්න කියලා මේ ඉච්චා ලොකු අමාරු දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Adobe එකක් නම් එහෙම නැත්නම් Mac එකක් පාවිච්චි කරනවා නම් ඒකට අදාළ software එක හරි කමන්නේ මම මේ දැන් ඔයගලන්ට පෙන්වන්න යන software එක ඔයගලන්ට support කරනවා හරි ඔයගලන්ගේ ප්‍රොජෙක්ට් එක මෙහෙම අරගෙන ඉවරලා පුළුවන් නම් මේ අපි හිතමු මේක දිග එකක් කියලා ගොඩක් දිග එකක් නะ ඔයගොල්ලෝ මේක කපා ගන්න කෑලි දෙකකට තුනකට වගේ කපා ගන්න ඒක ඔයගලන්ට ලේසි මම ඉස්සරහට කියන්නම් ඇයි කියලා මොකද මේක ටිකක් වෙලා යන වැඩක් හරි ඔයගලන්ගේ දැන් උදාහරණයට මේක කියලා ගන්නකො මෙන්න මේ මේ ක්ලිප් එක කියලා ගන්නකො මේක ඔයගලන්ට පිළිනව ඇති පොඩි පොඩි නොයිස් වගේ තියෙන මෙන්න මේ හරියම තියෙන මේ හරි මවුස් කික් එක ඔයගලන් තමයි පේනවා ඉතින් මගේ මේ අත උඩින් වගේ තියෙනවා ඉතින් ඔයගලන්ට ඒක නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මම දැන් පෙන්නන දැන් කියන පෙන්නන software එක ඔයගලන්ට පුළුවන් download කරගන්න download කරලා ඉවරලා මම මේ කියන විදිහට ඔයගොල්ලෝ කරොත් ඔයගලන්ට සෑහෙන්න
full ටිකක් ගන්න පුළුවන් මොකක්ද ඒ software එක noise මේ තින් net video මෙන්න මේ net video එක install කරාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් එනවා version 5 එක හරි ඒ version 5 එක ඔයගොල්ලන්ගේ මේ video effect එකට යන්නේ ඒක කෙලින්ම video effect එකට යන්නේ video effect එකට ගියාම ටික් කරාම ඔයාලට පෙන්නන ඔයගොල්ලන්ට net video කියලා අන්නේ net video එක ඇතුලේ තියෙනවා reduce noise කියලා version 5 එක හරි දැන් ඔයගොල්ලෝ download කරගත්තු 6 එක තියෙන පෙන්නනවා ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒක අරගෙන ඉවරලා මෙන්න මේ ඔයගොල්ලන්ට ඕන අදාළ clip එකට අතාරින්න අතාරියාම ඊට පස්සේ ඔයගොල්ලන් effect control එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා මෙන්න මෙතන prepare කියලා එකක් ඒ prepare එකට click කරන්න හරි click කරාට පස්සේ ඔයගොල්ලන්ට එනවා තව එකක් build කියලා එකක් මෙන්න මේ වගේ එකක් ඒක click කරන්න එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා මේ වීඩියෝ එකේ තියෙන දුර්වලතාන්. ඔයාලට පෙන්නනවා පාට තුනකින්. Black and white එකක් පෙන්නනවා. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට මැද තියෙනකින් තමයි හොඳටම බලා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඔයගොල්ලන්ට මොකද කරන්න තියෙන්නේ? මේ උඩ තියෙනවා auto profile කියලා. ඒක ක්ලික් කරන්න. හරි? බලන්න ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට ටිකක් හරියට මේ යට තුනම. හරි? කියන්නේ black and white එක බලන්න එතකොට ඔයගොල්ලෝ ගොඩක් දැන් black and white එක බැලුවොත් පේනවා මං පැත්තේ තියෙන එක. හරි? ඊට පස්සේ මේ උඩ තියෙනවා ආයෙත් profile check කියලා. ඔන්න profile check එකට click කරන්න. click කරාම දැන් ඔයගොල්ලෝ පේනවනේ ඒක full clean වෙලා තියෙනවා. කිසිම noise එකක් නැහැ. හැබැයි මේ තුන්වෙනි එක ටිකක් තියෙනවා වම් පැත්තේ. ඒක එච්චරම upset එකක් ගන්න එපා මොකද ඔයගලන්ට clean වෙන්න ඕන තැන clean වෙලා තියෙනවා. ඔයගොල්ලන් වීඩියෝ එක දිහා බලන්න වීඩියෝ එක සෑහෙන්නේ ක්ලීන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඇප්ලයි කරන්න. හරි? ඇප්ලයි කරාට පස්සේ ඔයගොල්ලෝ රෑන්ඩම් කරන්න මේක සිලෙක්ට් කරපු එක විතරක් රෑන්ඩම් කරන්න. මෙතන ගිහිලි ඉවරලා ඔයගොල්ලන්ට පුළුවන් රෑන්ඩම් සිලෙක්ෂන් කියලා එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේකට ටිකක් වෙලා යනවා. හරි? මේකට ටිකක් වෙලා ගියාම දැන් ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ මේක පොඩ්ඩක් මේ පොඩ්ඩක් කපා ගන්න කියලා මේ මොකද මේක රෙන්ඩර් වෙනවා ටිකක් වෙලා යනවා මොකද අර ඇක්චුලි ඒකේ අර ඔයගලන්ගේ වීඩියෝ ක්ලිප් එකේ තියෙන නොයිස් එක යවන්න ටිකක් වෙලා යනවා ඒකින්ද ඔයගලන්ට පුළුවන් තරම් වීඩියෝ එක කැලියුවට කපා ගන්න. එතකොට ඔයගලන්ට කරගන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ෆෝන් එකේ කැමරා සෙටින් එක. ඔයගලන්ට පුළුවන් කැමරා ඔප්ෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ මෝර් එකට යන්න. මෝර් එකට ගියහම ඔයගලන්ට මේ වගේ ගොඩාක් ෆන්ක්ෂන් එනවා. මේ ගොඩාක් ෆන්ක්ෂන් එනවා. ඉතින් මේකට ආවට පස්සේ ඔයගලන්ට යන්න තියෙන්නේ යන්න ඔයගොල්ලෝ ප්‍රෝ වීඩියෝ එකට. ප්‍රෝ වීඩියෝ ක්ලික් කරන්න. ප්‍රෝ වීඩියෝ ක්ලික් කරාම ඔයගලන්ට එනවා මෙන්න මෙහෙම සම්පූර්ණ ඉමේජ් එකක්. මේ යට පෙන්නලා තියෙනවා ISO ඊට පස්සේ ස්පීඩ් එක පෙන්නලා තියෙනවා පොඩ්ඩයි නම zoom කරලා පෙන්වන්න ISO ස්පීඩ් එක පෙන්නලා තියෙනවා EV එක error වෙලා තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ focus එක auto focus වෙලා තියෙනවා එතකොට Kelvin එක කියන්නේ WB එක 5000 දාලා තින්නේ හරි 5000 දාන්න ඔය අක්කලන්ට edit කරගන්න පුළුවන් ඒක ඕන්ලාක එක මම කියන ඔයගලන්ට 5000 දාන්න කියලා 5000 දාන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඔක්කලංගේ කැමත්ත මයික්‍රෝෆෝන් එක කොහොමද USB ද මොකක්ද දෙන්නේ කියන එක විශේෂ මට විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ ISO එක ISO එක ඔයගොල්ලෝ දාන්න 200ට ඊට වඩා උඩට යන්න එපා එතකොට ගොඩක් noise එක වැඩි වෙනවා එච්චරයි මේ ෆෝන් සෙටින් එක තියෙන්නේ තස්සේ ඔයගලන්ට පුළුවන් ඉතින් ඔකලන්ට ෆිල්ටර් දාගන්න ඕන නම් සමහර ෆෝන් වල ෆිල්ටර් දාගන්න පුළුවන්. ඉතින් එහෙම ඔකලන්ගේ කැමති එක. හැබැයි මේක තමයි මගේ සෙටින් එක. මීට වඩා ලොකුවට මම යන්නේ නැහැ. හේතුව තමයි මේ මට මේකෙන් කම්පියුටර් එක හරහා මට ඒක හදාගන්න පුළුවන්. මට ෆෝන් එකකින් කරන්න තියෙන සෙටප් එක හරි පොඩි දෙයක්. මේ ISO එකයි ස්පීඩ් එක තියන්න 50ට. හරි ඊට වඩා උට ගන්නවා. මොකද ෆ්‍රේම් රේට් එක 24ට තියෙන හින්දා ෆ්‍රේම් රේට් එක මෙතන 24ට තියෙන හින්දා වෙන ලොක් කරලා මෙතන ෆ්‍රේම් රේට් එක මන් තියලා තියෙනවා ඉතින් USD කියලා
එතන ෆ්‍රේම් රේට් එක 24ට දැම්මොත් ඒක ඩබල් කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒකින්ද ස්පීඩ් එක 50ට දානවා. හරි, එච්චරයි කරන්න තියෙන, වෙන මොකුත් කරන්න නැහැ. ඊට පස්සේ තමයි වාක් කොළඟ වැඩේ කරගන්න තියෙන්නේ. හරි, එහෙනම් දැන් රෙන්ඩර් වෙලා තියෙන්නේ. දැන් මේ රෙන්ඩර් වෙච්ච එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම් ෆුල් ස්ක්‍රීන්. බලන්න ඔයගොල්ලෝ ඒකේ තියෙන ක්වොලිටි එක. වීඩියෝ එකේ දෙපැත්ත, කියන්නේ මාව ඇර දෙපැත්තේ ඔයාලට පේනවා ඇති. කිසිම බ්ලර් ගතියක් ඉන්නේ නැහැ. ස්ක්‍රීන් එක මම ඔයාලට ලොකු කරලා පෙන්නන්නම්. මේ බලන්න, මේ කිසිම බ්ලර් ගතියක් නැහැ රෙන්ඩර් වුණාට පස්සේ. බලන්න මගේ අත එහෙම, හොඳට ඔයාලට මගේ අත එහෙම පේනවා ඇති. හරි, සෑහෙන ක්ලියර් එක, කිසිම ඩොට්ස් ගතියක් නැහැ. මෙන්න මේ හරිය බලන්න, කිසිම ඩොට් ගතියක් නැහැ. හරි, මේ හරිය සෑහෙන ලොකු ක්ලියර් එකක් තියෙන මගේ. මෙන්න නල්ල හරිය හැම බලන්න, කිසිම මේ නොයිස් එකක් පේන්න නැහැ. මේ අත්වල, මේ අත්වල හැම හොඳට තියෙනවා. ඒක හින්දා මම ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ මම මේ පෙන්වන සොෆ්ට්වෙයාර් එක, රිඩියුස් නොයිස් කියන එක. හැබැයි රිඩියුස් නොයිස් කියලා ගහුවොත් ඔයගොල්ලන්ට මේක සරලට හොයාගන්න බැරි වෙනවා. ඔයගොල්ලෝ ගහන්න ටොරන්ට් එකේ ඩවුන්ලෝඩ් කරගන්න මේ නෙට් වීඩියෝ කියන එක. නෙට් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න කාට හරි ඕන නම් මේ වීඩියෝ එක බලලා මට මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකට. මම ඔයගොල්ලන්ට මේක ලින්ක් එක තියෙන තැනේ වන්නම්. ඔයගොල්ලන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆුල් වර්ෂන් එක. හරි, එහෙම නැතුනම් මට පුළුවන් ඔයගොල්ලන්ට පෞද්ගලිකව එවන්න. ඉතින් මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ නෙට් වීඩියෝ කියන එක. මේක මේක ක්ලික් කරගත්තාම ඔයගොල්ලන්ට ලොකු, කියන්නේ DSLR කැමරා, එහෙම නැත්නම් මිරර්ලස් කැමරා දාලා ලොකුට රෙකෝඩ් කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ලොකු ක්වොලිටියක් ගන්න. ඉතින් මේ ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍ය ෆෝන් එකෙන්, ස්මාර්ට් ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා වීඩියෝ එක අර නොයිස් එක යවලා ලස්සන වීඩියෝ එකක් හදාගන්න. ඉතින් මට අදට තියෙන එච්චරයි. මට පුළුවන් දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. හොඳද නරකද කියලා වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ තීරණය කරන්න. මේක ලොකු වීඩියෝ එකක් නෙමෙයි. මම ඉදිරියට තව වීඩියෝ එකක් කරලා දාන්නම්. තව මොකක් හරි මග ළඟ තියෙන දයක් හොයලා බලලා. එහෙනම් දැනට එච්චරයි. අදට ජය වේවා.